අයිබෝන් කියලා පිළිගන්නවා අපේ ගුරුතුමා YouTube channel එකට. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන 2015 පාස් පේපර් එකේ 43 වෙනි MCQ ගාන සම්බන්ධයෙන්. ඒතර මේ MCQ ගාන සැලකුවොත් මේ MCQ ගානේ ප්‍රධාන වශයෙන් ශක්ති විද්‍යාවට අදාළ ගැටලුවක් තමයි තියෙන්නේ. ඒතර ශක්ති විද්‍යාවේ එන්ට්‍රොපිය, එන්තැල්පිය සම්බන්ධ කරගෙන වෙනස්ම විදිහකට හිතන්න තියෙන ගැටලුවක් තමයි මේ 43 වෙනි MCQ ගාන 2015 පාස් පේපර් එකේ. එතකොට මම මේ ගාන දාලා තිනවා ඉමේජ් එකක් විදිහට මේ වීඩියෝ එකේත්ම ඕගොල්ලන්ට මුලින්ම ගාන කියවලා ඊට පස්සේ මේ ගාන try කරන්න පුළුවන්. එතකොට ගානේ මුලින්ම ඒගොල්ලෝ කියනවා පළවෙනි ප්‍රකාශයේදී සන්නුෘත බදුනක තියෙන ජල වාෂ්ප ඝනීභවණය වෙනකොට අවට තියෙන අංශුවල එන්ට්‍රොපිය පහළ යනවා කියලා. එතකොට අපි බලමු පළවෙනි ප්‍රකාශයේ සම්බන්ධව පළවෙනි ප්‍රකාශයේ සැලකුවොත් සන්නුෘත බදුනක් තමයි මේ තියෙන්නේ. එතන මම මේ ඩොට් වලින් පෙන්වලා තිනවා ජල අංශු ජල වාෂ්ප ඒගොල්ලෝ ඝනීභවණය වෙනවා ද්‍රව ජලයේ බවට. එතකොට අපි දන්නවා H2O ගෑස් එක H2O ලික්විඩ් එක බවට පත් වෙනවා. එතන මේ තියෙන ප්‍රතික්‍රියාව. එතකොට අපි දන්නවා ප්‍රතික්‍රියකේ තමයි වායුව. එතන ප්‍රතිඵලය තමයි ද්‍රවයක්. ද්‍රව ජලයේ තමයි ප්‍රතිඵලය. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ වායු අංශු වල අපි දන්නවා ප්‍රවේගය වැඩි. එතකොට ද්‍රව අංශු සැලකුවොත් ඒගොල්ලන්ගේ ප්‍රවේගය අඩුයි. එතකොට අපි දන්නවා එන්ට්‍රොපිය නීති වලට අනුව ප්‍රවේගය වැඩි විට අපිරිවෙල වැඩි වෙනවා. ඒ වගේම ප්‍රවේගය අඩු වෙනකොට අපිරිවෙලත් අඩු වෙනවා. එහෙනම් අපි දන්නවා අපිරිවෙල වැඩි වෙන විට එන්ට්‍රොපිය වැඩි වෙනවා. ඒ කියන්නේ අපිරිවෙල ඒ කියන්නේ පද්ධතියේ අපිරිවෙල අනුලෝමව සමානුපාතික වෙනවා එන්ට්‍රොපියට. එහෙමනම් අපිට කියන්න පුළුවන් එන්ට්‍රොපියත් වැඩි වෙනවා මේ අපිරිවෙල වැඩි වෙන නිසා. ඒතර දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ද්‍රව වාෂ්ප ජලයේ ජල වාෂ්පවල එන්ට්‍රොපිය ඉහළයි ද්‍රව ජලයේ එන්ට්‍රොපිය අඩුයි. ඒතර අපි ගත්තොත් මේ බදුන තුල එන්ට්‍රොපිය අඩු වෙනවා. එන්ට්‍රොපිය අපි දන්න දැන් වැඩි අගයක් තමයි තියෙන්නේ වායු ජල වාෂ්පවල. එම අගය අඩු වෙනවා ද්‍රව ජලයටපත් වෙනකොට. දැන් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන මේ ප්‍රතික්‍රියාව දැක්ක ගමන් කියන්න මේ ප්‍රතික්‍රියාව තාපදායි ප්‍රතික්‍රියාවද නැත්නම් තාප අවශෝෂිත ප්‍රතික්‍රියාවද කියලා. එතකොට අපි සැලකුවොත් අපි දන්නවා වායුව ද්‍රවයක් බවට පත් වෙනවා මේ ප්‍රතික්‍රියාවද. එතකොට වායුව වල අපි දන්නවා ස්ථායීතාව අඩුයි. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ශක්ති සටහනක් ඇඳගන්න මේ ප්‍රතික්‍රියාව සඳහා. එතන මම ගන්නවා මේ y අක්ෂයට ශක්තිය x අක්ෂයට ගන්නවා පදාර්ථය. එතන අපි සැලකුවොත් මුලින්ම තියෙන්නේ වායුව. එතන වායුව කියන්නේ අස්ථායි ද්‍රව්‍යයක්. එහෙමනම් අස්ථායි නිසා අපිට කියන්න පුළුවන් ඒ ශක්තිය ඉහළයි. එතන මෙන්න මේ මට්ටමින් වායුව පවතින එක H2O ගෑස් එක මේ මට්ටමේ ඉන්නවා. ඊට පස්සේ මේ H2O ලික්විඩ් එක සැලකුවොත් එයා ස්ථායි. එයා ද්‍රවයක් නිසා ස්ථායි වෙනවා. මේ මෙයා වායුවක් නිසා අස්ථායි වෙනවා. එතකොට මේ H2O ස්ථායි ද්‍රවය සෑදෙන නිසා මේ ප්‍රතික්‍රියාවද අපිට කියන්න පුළුවන් ශක්තිය අඩු වෙනවා. එතකොට මෙන්න මේ මට්ටමින් ඉන්නවා H2O ලික්විඩ් එක. එතකොට අනිවාර්යෙන් මේ H2O ගෑස් එකේ මට්ටමට වඩා අඩු වෙන්න ඕන H2O ලික්විඩ් එකේ ශක්තිය. එතකොට මෙන්න මේ විදිහට තාපදායි ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි ගත්තොත් ඩෙල්ටා H වෙනස කුඩායි බිඳුවයි. එතකොට මම ඒ උගන්වපු තියරියෙන් ඔයගලන්ට පුළුවන් ඕනෑම ප්‍රතික්‍රියාවක් දැක්ක ගමන් ඒ ආකාරයට තර්ක කරලා ඒ ප්‍රතික්‍රියාව තාපදායිද නැත්නම් තාප අවශෝෂිතද කියලා අදුන ගන්න. එතකොට මේ ප්‍රතික්‍රියාව සැලකුවොත් මේ ප්‍රතික්‍රියාව තාපදායි ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ ඩෙල්ටා H එන්තැල්පි වෙනස ඍණාගයක් බවට පත් වෙනවා. එතකොට අපි දන්නවා තාපදායි ප්‍රතික්‍රියාවක් වෙනකොට ඒ තාපදායි ප්‍රතික්‍රියාව සිදු වන පද්ධතියෙන් අවට පරිසරයට තාපය නිදහස් වෙනවා. මේ ආකාරයට තාපය නිදහස් වෙනවා. එතකොට මේ බදුන මම නැවත ඇඳලා තිනෝ මේ ආකාරයට. එතකොට ඔයගලන්ට පුළුවන් දැන් බලන්න මේ තාපය නිදහස් වෙනවා. අවට පරිසරයට තාපය නිදහස් වෙනවා. එතකොට මේ අවට පරිසරයේ තියෙන වායු අංශු මේ තාපය ලබා ගන්නවා. මේ වායු අංශු තාපය ලබා ගත්තාම ඒගොල්ලන්ගේ චාලක ශක්තිය
චාලක ශක්තිය වැඩි වෙන. එතකොට ප්‍රවේගය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. එහෙනම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපිරිවෙල වැඩි වෙනවා. එතකොට අපිරිවෙල වැඩි වෙනකොට අපි දන්නවා අපි කලින් ඉගෙනගත්ත තියරිය අනුව එන්ට්‍රොපිය වැඩි වෙන්න ඕන. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේ පද්ධතියේ නිදහස් වන තාපය නිසා අවට පරිසරයේ චාලක ශක්තිය වැඩි වෙලා ප්‍රවේගය වැඩි වෙලා අපිරිවෙල වැඩි වෙලා එන්ට්‍රොපිය වැඩි වෙනවා. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවට පත් වෙනවා. එතකොට දෙවෙනි ප්‍රකාශය සැලකුවොත් දෙවෙනි ප්‍රකාශයෙන් කියන්නේ මේ පද්ධතියෙන් හානි වෙන තාපය නිසා අවට පරිසරයේ තියෙන අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා කියලා. එතකොට මම මෙච්චරලා පැහැදිලි කළේ ඒක අන්තිමටම. එතකොට මේ තාපය නිදහස් වෙනවා. එහෙමනම් චාල් ඒ නිදහස් වෙන තාපය මේ අවට පරිසරයේ තියෙන වායු අංශු අවශෝෂණය කර ගන්නවා. එතකොට අවශෝෂණය කරගත්තාම මේ තාපය ශක්තිය නිසා ඒගොල්ලන්ගේ චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට ප්‍රවේගය වැඩි වෙලා එන්ට්‍රොපිය වැඩි අගයක් බවට පත් වෙනවා. එතකොට මේ ආකාරයෙන් MCQ එකක් නැවතෙන්න පුළුවන් තාප අවශෝෂිත ප්‍රතික්‍රියාවකට. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව අනිත් පැත්ත ගැහුවොත් ඕගොල්ලන්ට දැන් තේරෙනවා මේ ප්‍රතික්‍රියාව අනිත් පැත්ත ගැහුවොත් ඒක තාප අවශෝෂිත ප්‍රතික්‍රියාවක් බවට පත් වෙනවා. එහෙනම් ඒ ආකාරයේ ප්‍රතික්‍රියාවකට උනත් මේ සංසිද්ධිය අපිට යොදන්න පුළුවන්.